සිංගර් ගෘහ භාණ්ඩ අපේම දෑතින් සිංගර් අපේ දෑතින් අපේ රටට ඉන්දින ආනයනයේ සැපීම සහ බෙදා හැරීමට ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා IOC සමාගමට අමතරව අනිකුත් පාර්ශ්ව සඳහා ලබා දීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද කණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කිනුපත විශේෂ අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. නමුත් මෙම කිනුපත අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා පිටසම් තුනක් ඉදිරිපත් වූ අතර ඒ සර්ක බැලු ශ්‍රේෂ්ඨාධිකරණයේ කථානායකවරයාට දෙනුම් දුන්නේ පනත් කිනුපතේ ඇතම් බගන්ති විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ मुद्रराजुलाकिन අද මේ පනත සම්මත වුණොත් අදින බරපතල ප්‍රශ්නට මුහුණ දෙන්න ඉස්සෙල්ලා ගෞරවයෙන් ඉල්ලනවා අද මෙඩිකල් විභාගුවත් තාලිවල ගෙදර යන්න අපිට නම් ආයේ තියෙන්නේ මහවුරු දෙකයි තුනයි ඔයාලා ඉතින් මේක රැකියා කරන්න ඕන ඒ වෙනුවෙන් අපි මේ වාහන දෙන්න මේ මැදම ඈ නැත්තම් මේක හරියන්නේ නැහැ අද කීන අඩක් නැහැ දෙවතාවක් අපුරන්න ඔබතුමාලා දැනුවත් කරන එක අපේ වගකීමනේ අද වැඩ කරන දවසක් ඊට අනුකූල නොවන දේවල් නම් කරන්න එපා එයා නෙමෙයි රටේ සමාජිකයත මේ පනතෙන් සදාකාලිකම කණජ දෙන සන්තාව විනාශ වෙනවා. අභිතිවරයට පොඩි යුතුයකමක් තිබුණා. අඩුම තරමින් මේ නඩුව දැම්මේ වෘත්තීය සමිති නිසා අපිත් එක්ක කතා කරලා මේ වැඩේ කොහොමද කරන්න කියලා සාකච්ඡා කරන්න. ටියුඩර් පණිවිඩවල විතරක් රටක් පාලනය කරන්න බෑ ගරු අමෙතුමා. පොදු ජන ප්‍රගතිශීලී කණජ තෙල් සේවක සංගමයේ සමාජිකින් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිවිසෙන බතරමුල්ල පොල්දුවමන් සන්දියේදී විරෝධතාවක් පවත්වනු ලැබුවා. අපේ අනිත් සහෝදර පාක්ෂ සහෝදර උත්සව සමිති කරන අරගලයේ අපි එකට සම්බන්ධ නැහැ. නමුත් අපි එකට අපි විරුද්ධ නැහැ. අපි ඒකට අපේ සමාජිකයන් අපි ගෝ මෙතෙන් නෙන්න කියලා මූලික අපි ඒ ගත්ත තීරණේ අපි මෙතන ඉන්නවා. ඒ කට්ටිය ගත්ත තීරණේ ඒ කට්ටිය ක්‍රියාත්මක කරනවා. අපේ විරෝධතාවයක් ඒකට නැහැ. අපිට ඩොලර් ටිකක් හොයාගන්න ඉතුරු වෙලා තියෙන ගුවන් තෙල් අංශයත් පෞද්ගලික අංශ වලට දෙන්න තමයි කණිත් තෙල් අමාත්‍යවරයා කටයුතු කරගෙන යන්නේ. අද කණිත් තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත් කරලා තියෙනවා. එහෙමනම් මොකටද කණිත් තෙල් නීතිගත සංස්ථාව පුද්ගලීකරණය කරන්නේ කියන කාරණාව අපේ රටේ ජනතාවගෙන් අපි අහනවා. किसी विधत अद उदस्तुने ट्विटर पनविडिया निकुत क्रमीन विशेभर अमात्य कंचन विजयसेकर महताप वसुवे खनिज तेल बेदाहरीम एतुल बलशक्ति शेस्त्रे अत्यवश्य सेवयाक लेस गेसट निवेदनयक मगिन प्रकाश वेट पत् करे दिबवाई एबेविन इंदिन बेदाहरीम हो बलशक्ति शेस्त्रे कटियुतु वलट बाधा एल्लो करन वृत्तीय समिति सह सेवकिन्टे रहिव विनी सह नीतिमय क्रियामार्ग गन्ना बव अमात्यवरया सधान करति बनवा वृत्तीय क्रियामार्गे क्रियात्मक किरणत कुलुन्नाव निमावे सिट इन रगत बौसे प्रति पीटत पेन आकारे दक्षिण लबुना तेल गहनो दतले अत्यावश्यक सेवा दे नद सामान्य कोयट दिगनियन මෙවැනි පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර තිබූ පනත කිටුපතට අදාළ විවාදය අද පැවතුණා. මේ පනත සංශෝධනය කිරීම තුළින් මෙරටට ඉන්ධන ආනයනය කිරීමට, බෙදා හැරීමට සහ සැපයුම් කිරීමට ජාත්‍යන්තරව කටයුතු කරන තවත් සැපයුම් කරුවන් කීප දෙනෙක්ට අවස්ථාව ලබා දීම සඳහා මේ පනතේ ප්‍රධාන සංශෝධනයක් බවට පරිවර්තනය වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් අපිට යෝජනා කරනවා සංශෝධන කීපයක්. ඒ සංශෝධන සහිතව තමයි අද දවසේ අපි ඉදිරිපත් කරන්නේ. අපි නව සැපයුම් කරුවන්ට නව වෙළඳපොළ විවුර්ත කරන තන් අපිට කණිජ තෙල් සංස්ථාවට අවශ්‍ය මුදල් හොයා ගැනීම විශාල අභියෝගයක් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතියේ නායකයා අශෝක රංවල අද වැඩ වර්ජනය කරනවා තෙල් බෙදා හැරීම අපි අනහිටුනවා කියන මේ තර්ජනයක් කරන්න ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි එක පැත්තකින් ඔහුට විනයානුකූලව පියවරක් හෝ නීතිමය පියවරක් ගැනෙන්නේ නැහැ මොකද ඔහු දැන් සේවය කරන පුද්ගලෙක් නෙවෙයි වෘත්තීය සමිති නායකයන් හැටේ පෙනී ඉන්න බොහෝ දෙනා අද සේවය කරන පිරිස් නෙවෙයි අනිත් පුද්ගලයා සමගි ජන බලවේග නියෝජනය කරන ආනන්ද පාලිත අපි දීර්ඝ කාලයක් කලාබ ලැබුවා කණිත් තෙල් නීතිගත සංස්ථාව හැටියට ජුලි මාසේ අපි ලාභ වෙනවා රුපියල් මිලියන 6314. ඒ වගේම සැප්තැම්බර් මාසෙ වෙනකොට රුපියල් මිලියන 5600ක ලාභයක් බවට පරිවර්තන වෙනවා. මේ අලුත් ක්‍රමවේදයේ යටතේ ඍජු පිළිතුරක් දෙන්න පුළුවන්ද මේ සේවකින්ගේ රැකියා ඉවත් වෙන්නේ නැහැ කිය. අපි කිසිම බලාපොරොත්තුවක් නැහැ සේවකයන් ඉවත් කිරීම. හැබැයි මම එකක් පිළිගන්නවා ගරු එමතුමනි, අපි ලංකා IOC සමාගම 150කින් සේවකයන්ගෙන් කටයුතු කරන්නේ මුළු ආයතනයක්. අපි 4000ක ඉන්න ආයතනයක්. මේ 4000 ප්‍රමාණය වැඩි කියන එක මම පිළිගන්නවා. මේ හැම සේවකයෙක් එකම වැටුප්පලේ තියෙන්නේ
අවුරුදු 3කට වතාවක් 125ක වැටුප් වර්ධනයක් මේව රටේ වෙනස් විය යුතුයි ඒ නිසා යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් අනිවාර්යම කළ යුතුයි බඳවා ගැනීමේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි කියන එක අපි පිළිගන්නවා IOC සමාගම දැන් වෙනකොට සුද්ධ ලාභයක් උපයලා තියෙනවා පෞගිය මාස 6 7 අවුරුද්දක් තුල හරි නියාමන ක්‍රමයක් තිබුණා නම් අමාත්‍යාංශය තුල දැන් වෙනකොට IOC එකට එක්ක බද්දක් අය කරන්න තිබුණා එහෙම නැත්නම් මිල අඩු කරන්න කියලා කියන්න තිබ්බා මට කනගාටු දෙන ඔබතුමා මට පෙර හිටපු ඇමතිවරයෙක් නේ මේ විෂය පිළිබඳ ඔබතුමා ඒක කරන්න නැතුව දැන් මම මේක කරන්න හදන්නේ වෘත්තීය සමිතිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ පනත අභියෝගයට ලක් කළා වගන්ති කීපයක් මේකෙන් ඉවත් කරලා දී ජනමත විචාරණයකට යන්න එහෙම නැත්නම් තුනෙන් දෙකකින් සම්මත වෙන්න කියන නියෝගයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එන්නේ වෘත්තීය සමිතිය වලට පින් සිද්ධ වෙන්නේ IOC එක බින්දම ගෙනාවත් පෙට්‍රෝලියම් එක ඉන්ධන ගෙනාවත් කාටත් යන්නේ ලංකාවේ මුල්‍ය වෙනඳ පොලේ තියෙන ඩොලර්. තව විදේශ සමාගම් 3-4ක් ආවත් දකුණු ආසියාවේ කිසිම රටක් විදේශීය සමාගම් වලට ඒකේ අවස්ථාව දීලා නැහැ. කල්පනා කරලා බලන්න අද යුරෝපය මේ සීත කාලෙට කොහොමද මුහුණ දෙන්නේ කියලා බයෙන් තැතිගෙනලා ඉන්නේ. රුසියාවට පුළුවන් යුක්‍රේනෙත් එක්ක සටන් කරන ගමන් යුරෝපයේ මිනිස්සුව පාරට ගෙන්නන්න තෙල් සහ ගෑස් වල ඒ බලය. ඒ නිසා මේක බලශක්තිය. ඒ නිසා කරුණා කළා කබල රත් වෙච්ච වෙලාවේ තමන්ගේ සාක්කුවලට රොටිය පුච්ච ගන්න යන්නේ නැතුව මේ රටේ බලශක්ති සුරක්ෂිතතාව ගැන ගැඹුරු වගකීමකින් කටයුතු කරන්න කියලා බිල්ලෙක් මමන්න හදන ඔන්න ජාතික ආරක්ෂාව දැඩි අනතුරේ තියෙන්නේ. එහෙම නැත්නම් යුරෝපයට වෙන්න යන දේ මතකයි. ඒ නිසා අපේ රටත් දැඩි අර්බුදයකට යනවා කියලා. මේවා දේශපාලන පාවිච්චි වීම. මේ වගේ පොහු දේවල් වලට යන්න එපා. ගත්තොත් අද ගෑස් ඉල්ලුම හරියටම 50%කින් අඩු වෙලා තියෙනවා. ඩීසල් ඉල්ලුම 52%කින්, පෙට්‍රල් ඉල්ලුම 126%කින් අඩු වෙලා තියෙනවා. විදුලි ඉල්ලුම 120%කින් පමණ අඩු වෙලා තියෙනවා. ආර්ථිකයේ ඍණ වර්ධනය 10%ට කිට්ටු ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. කර්මාන්ත වැහෙනවා, සේවා අහිමි වෙනවා, රැකියා අහිමි වෙනවා. ඒ අනුව මතක තබාගත යුතුයි අපි සියලු දෙනාම මේ ඇති වෙලා තියෙන සටන් විරාමය ඊළඟ වටේදී එන්නේ දවැන්ත සමාජ කැරල්ලක් හැටියටයි එන්නේ. තෙල් සංස්ථාව බංකොලොත් උනා නෙවෙයි තෙල් සංස්ථාව බංකොලොත් කළා ඒක කළේ මෝඩ දේශපාලුවන් හින්දා කියලා අපි බය නැතුව කියන්න ඕනි මම 2021 ජූනි මාසේ 10 වෙනිදා ඩීසල් ලීටරයක් වැඩි කරලා රුපියල් 7කින් රුපියල් 100කින් 200කින් නෙවෙයි අනේ මගේ ආණ්ඩුවෙම විරෝධය ආවා විශ්වාසභංග යෝජනාවකට මුණ දුන්නා මම රටට කිව්වා පිරිවය නිරූපිත මිලකට මේක විකුණුවේ නැත්තම් තෙල් සංස්ථාව බංකොලොත් වෙනවා ඒ විතරක් නෙවෙයි ඉන්ධන අර පිරිමැස්යෙන් පාවිච්චි නොකළොත් විදේශ විනිමය අර්බුදයක් හා බලශක්ති අර්බුදයක් ඇති වෙනවා කියලා අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිව්වේ ගම්මන් පිළ බොරු බිල්ලු මවනවා අපිට ඇතිතරම් ඩොලර් තියෙනවා ගම්මන් පිළගේ බොරු වලට බය වෙන්න එපා කියලා. Tamanට ලෙඩක් තියෙනවා කියලා පිළිගන්න කැමති නැත්තම් ඒ ලෙඩා කවදාවත් බෙහෙත් බොන්නේ නැහැ. ඒ නිසා ලෙඩේ සනීප වෙන්නෙත් නැහැ. කන්තිල් නිෂ්පාදන විධිවිධාන විශේෂ සංසද පනත් කැටුම්පත් දේවනවට කියවීම සභාව එකමද සමගි ජන බලවේගයේ 70 වශයෙන් ප්‍රතිවිරුද්ධ කරණයට විරුද්ධ නැහැ. නමුත් මෙතන ප්‍රතිවිරුද්ධ කරණයත් එක්ක නියාමනයක් නැහැ. මම ගරු ඇමතිතුමාගෙන් අහනවා කාර්ක සභාව අවස්ථාවේදී උපයෝගිතා කොමිසමට යම් කිසි වගකීමක් බාර දෙනවද මේක නියාමනය කරන්න. දැන් බලපත්‍රය නිකුත් කරන්නේ ඇමතිතුමා. නියාමනය කරන්නේ එතුමා. බලපත්‍ර නිකුත් කරන එක කියලා තමයි නියාමනය කරන්නේ. මේව දෙයක් අපි අහලා නැහැ. සංශෝධනයක් කරන්නේ අපි ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ලබා දීලා තියෙන සංශෝධන තුන සිදු කරනවා. නියාමනය කිරීම සඳහා ඇමතිවරයාට නෙමෙයි තියෙන්නේ බලය අනිත් තෙල් සැපයුම් කමිටුවකට. අපි විරුද්ධයි. ගරු විජිතේරත්නතුමා එදීමක් අවශ්‍යයි. යනුව අද පස්වරුවේ කන්දු තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කිරීම පත දෙවනවර කීබීමේ ඡන්ද විමසීම පැවැත්ුණා. දැන් ඡන්ද විමසන අවස්ථාව පක්ෂව ඡන්ද 77යි විරුද්ධව ඡන්ද 17යි ඒ අනුව සම්මතයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කන්නාඩි.